පොඩි හාමුදුරුවෝ බණට වඩිනවා හබරල කොළ උඩු වියන යකින් සාදු සාදු වන පෙත එළියයි සතුන්ද පන්සිල් සොයන මගයි සත්වයෝ මිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඔයි එන්න බෑ රිදෙනවා. සුවපත් වේවා වනද උපාසක. පොඩි හාමුදුරුවෝ සුවපත් වෙන්න කියනවා. කැලේ ගාක දිමි කොට්ටක් පැටලිලා. දිමිය නෙමෙයි කඩියද කොහෙද? මාව කාලා තාම. පින්වත්නි කෙනෙක් දුකකට කරදරයකට පත් වුණාම හිනා වෙන්නට හොඳ නැහැ. ඔහුට උදව් කරන්නට ඕනේ. දැන් මේ කතාව අහලිමුකෝ. පින්වත්නි, ඔන්න ලොකු ගොඩාක් පළල ගංගාවක් තිබ්බා. කොයිතරම් ලොකුද කියනවා නම් එහා යුර මෙහා යුරට පේන්නේ නැහැ. දවසක් මේ ගඟේ එක ඉවුරකදී ලොකු කොකෙකුයි පැණි කුරුල්ලෙකුයි මුණ ගැහුණා. පැණි කුරුල්ලා හරිම අහංකාරයි, කටකාරයි, කියන දේ නාහන සතෙක්. හැමතිස්සම කටයුතු කළේ අනිත් අයව පහත හෙල්ලලා පා ගල දාලා. පින්වත්නි, ඒක හොඳ දෙයක් නෙමෙයි. මේ කුරුල්ලා හරි ආසයි රේස්යන්ට. කට ඇරියොත් අහන්නේ මේ මාත් එක්ක රේස්යන් ආසද? එයා ඇහුවේ නැත්තේ උස කොක්රාලා හාමිගෙන් විතර. ඒත් දවසක්දා එයා කොකා ළඟට ගිහින් ඇඟේ හැප්පුණා. හැපිලා ඇහුවා, "ඒයි මාත් එක්ක ඔට්ටුවට රේස් එකක් යමුද?" පැණි කුරුල්ලගේ මේ කතාව අහපු හැටි කොක්රාල ගඟ දිහා බැලුවා. වතුරත් සැරයි. එයා යාළුවට අනුකම්පා කරලා මෙහෙම කිව්වා, "අනේ පැණි කුරුල්ලෝ, ඔයා පුංචීනේ. මම එකපාරක් අඩු සැල්ලනකොට ඔයාට 100 පාරක්. මම කොහොමද ඔයා පරදින බව දැන දැන ඔට්ටු තියන්නේ? මොකද්ද ඒ කතාවේ තේරුම? මමයි පියාඹන්න දක්ෂම වේගවත්ම කුරුල්ලා. මේ පැණි කුරුල්ලව පරද්දන්න කාටවත් බෑ." පින්වත්නි, මේ කතාවට කොක්රාලට ටිකක් කේන්ති ගියත් පැණි කුරුල්ලගේ අහංකාරකම මට්ටු කරන්න ඕන හින්දා හා කියලා කිව්වා. Thank you.